ඇතමං තවත් රසවත් පුඩින් එකක් හදනවා. කිරි කෝපි පුඩින්. එක පැත්තක් කිරි, තව පැත්තක් කෝපි. මේක ඉතාලියා භාෂෙන් ආපු කෑමක්. ඉතාලියේ මේ ක්‍රමයට හදන පුඩින් වලට පන්නකොත්තා කියලා කියනවා. මේ රසවත් පුඩින් එක බලලා ඒකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට වගේ අලුත් එක ෂෙයා කරන්න. ඒ වගේමයි මේ රෙසිපිය ගැන ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ කැටින් සඳහන් කරන්න. අයිබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. මම මේකට ගන්නවා ජෙලටින් මේස හැඳි එකමාරක්. ජෙලටින් පොඩි පැකට් තියෙනවා. කැපුවට පස්සේ හොඳට උත්තලා හුලං වදින්න නැති වෙන්න මේ වගේ තත වෙන්න ක්ලිප් එකක් ගන්න. දැන් මේක කලින් පාවිච්චි කරලා ඉතුරු වෙච්ච එකක් වතුර කෝප්ප කාලක් විතර බෝල් එකට දාලා ඒකට ජෙලටින් ටික මෙන්න මේ ක්‍රමයට දා ගන්නවා. ජෙලටින් දානකොට මේ වගේ විසිරිලා යන විදියට දාන්න. මීට වඩා ටිකක් පැතලි ලොකු බෝල් එකක් ගන්නවනම් මේක මීට වඩා ඉක්මනින් දිය කරගන්න පුළුවන්. දැම්මට පස්සේ ටිකක් කලවම් කරලා විනාඩි 10ක් විතර පෙඟෙන්න තියෙනවා. ඊළඟට කන්ඩෙන්ස් මිල්ක් ටින්කිරි මෙෂරින් කප් එකක් මේ වගේ පිරෙන්න අර ගන්නවා. ටින්කිරි වල සීනි තියෙනවනේ, ඒ නිසා අපි මේකට සීනි එකතු කරන්නේ නැහැ. ඊළඟට ටින්කිරි පැනපු කෝප්පෙම එළකිරි කෝප්ප එකමාරක් කරගන්නවා. පුළුවන් තරම් මේකට පිටිකිරි නැතුව එළකිරිම දාලා හදාගන්න. දැල්ලිප ඔන් කරලා අඩු ගින්දරේ උණු වෙන්න තියෙනවා. මේ පැකට් වල තියෙන උණු කරපු කිරිනේ, ඒ නිසා ගොඩාක් උණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කිරි එක යන්තම් නටනකොට ජෙලටින් එක කිලින්ම කිරියකට දාලා දී කරන්නත් පුළුවන්. හැබැයි එතකොට එහෙම මෙහෙන් කැට ඉතුරු වෙන්නත් පුළුවන්. එතකොට තව ටිකක් වෙලා කිරි උණු කරන්න වෙනවා. ඒ නිසා මේ ජෙලටින් ටික වෙන ක්‍රමයකට දී කරනවා. මේ ක්‍රමයට කියන්නේ ඩබල් බොයිල් කරනවා කියලයි. ඉස්සෙල්ලම මේ වගේ පුංචි සාස්පානයකට මම වතුර කාලක් විතර තියලා නටන්න හරිනවා. සාස්පානේ උඩ තියන්න සාස්පානේ කටේ ගානට හිර වෙන විදිහේ භාජනයක් ගන්න ඕනේ. පේනව නේද? දැන් මේ භාජනයේද පොඟව ගත්ත ජෙලටින් ටික දාගන්නවා. මේක වැදගත් ටිප් එක. සාස්පානට ගින්දර හොඳට මඩුවෙන් තියෙන්න ඕනේ. කොටක් වැඩි කරගන්න එපා. යටේන හුමාලෙන් උඩ තියෙන භාජනයේ රත් වෙලා ජෙලටින් ටික හොඳට දිය වෙනවා. ඊට පස්සේ හැන්දෙන් මේ වගේ හොඳට දිය කරගන්න ඕනේ. මේ දාන්නේ මොනවද? ක්ෂණික කෝපි. මේ සැහැඳි එකමාරයි. දැන් අපි කිරි එක උණු වෙලයි තියෙන්නේ. මේ කිරි එකෙන් මේ සැහැඳි දෙකක් අරන් කෝපි ටික හොඳට කැට යනකන් දිය කරගන්නවා. දැන් දිය කරගත්ත කෝපි ටික පැත්තකින් තියෙනවා. දැන් මේ වෙලාවේ අපේ ජෙලටින් ටික දිය වෙලයි තියෙන්නේ. ජෙලටින් ටික කිරිකට වක් කරනවා. දැන් ලිපේ ගින්දර මීඩියම් හීට් එකට අරගෙන ජෙලටින් එකයි කිරි එකයි හොඳට කලවම් වෙනකන් විනාඩි දෙකක් විතර උණු කරගන්නවා. උණු කරගත්ත කිරි ටික මම මේ වගේ මිලිලීටර් 500 කප් එකකට දාගන්නවා. දැන් අපි කිරි එකට වැනිලා තේ හැන්දක් දාලා හොඳට කලවම් කරනවා. දැන් මිලිලීටර් 500 කිරි එක දෙකට බෙදා ගන්නවා. මෙන්න මේ වගේ 250යි 250යි 500යි. එක කිරි මිලිලීටර් 250කට දිය කරගත්තු ක්ෂණික කෝපි ටික දාලා හොඳට කලවම් කරනවා. ඊළඟට අපේ කිරි ටික නිවෙන්න තියෙනවා. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිවි නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. නිවුනට පස්සේ මේ වගේ කප්ස් වලට පොඩි වීදුරු වලට දාලා හැඩයට තියලා පක් කරගන්න පුළුවන්. මේක මෆින් ට්‍රේ එකක්.
ඔයා ගන්න වීදුරුව හරි කප් එක හරි මේ වගේ හැඩ කරලා තියන්න පුළුවන් එකක් ඔයා ගන්න. පොඩි බොක්ස් එකකට රෙද්දක් දාලා මේ වගේ තියාගන්න පුළුවන්. නැත්තම් ඔයාට මේක කෙලින් දාගන්න පුළුවන්. පුංචි අයගේ පුංචි උත්සවයකට මේ වගේ හදනව නම් පුංචි අය ගොඩාක් සතුටු වෙයි. ඔන්න තවත් ටිප් එකක්. වක් කරනකොට හැන්ද පිටපැත්තට වක් කරනකොට බිම හැලෙන්නේ නැතුව පරිස්සමට දාගන්න පුළුවන්. දැන් මේක හොල්ලන්නේ නැතුව ගිහිල්ලා ෆ්‍රිජ් එකේ නෝමල් කොටස තියෙනවා. සෙට් වෙන්න එක එක්කෙනාගේ ෆ්‍රිජ් එකේ එක එක වෙලාවල් යනවා. කෝකටත් පැයකට පස්සේ ඇඟිල්ල තියලා බලන්න ඇඟිල්ල යැලෙන්නේ නැත්තම් සෙට් වෙලා. ෆ්‍රිජ් එකේ මං එළියට අරන් ආවා ලස්සනට තියෙනවා. දැන් අපි කෝපි මිශ්‍ර කිරි ටික ඉතුරු ටිකට දාගන්නවා. ඒකත් මම ෆ්‍රිජ් එකේ නෝමල් කොටස තියලා සෙට් කරගෙන එනවා. ඔහොම ඉන්න හොඳ නැහැ. මෙහෙමද මං ඉන්න කියලා තියෙන්නේ ළමයින්ට? පේලියට ඉන්න පන්නකොටාලා මෙන්න මෙහෙම තමයි පේලියට ඉන්න ඕනේ. මීටරේ දුර නෑ නේද? මේ අපේ අම්මා පන්නකොටාලා රස බලන වෙලාවයි. හරිම රසයි, රස නියමයි. ඒ වගේමයි ඔයා මේ රසවත් පුටින් එක ගෙදර හදුවාම අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. අපේ අම්මා චැනල් එකේ ජෙලටින් වලින් චිලි දාලා හදපු පුටින් ඩෙසර්ට් වර්ග ගොඩාරියක් තියෙනවා. මේ තියෙන්නේ රෙසිපීස්. අපේ රටේ ක්‍රමයට හදන ජුජුබ්ස් ප්‍රථම වරට අපේ අම්මා චැනල් එකෙන් ඔයාලට කියලා දීලා තියෙනවා. ඔයාගේ මේ දකුණු අතපැත්තේ තියෙන රතුපාට දැන්සිනී තලේ උඩ කෙළවරේ තියෙන ලින්ක් එක ක්ලික් කරොත් මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. අපේ අම්මා YouTube channel එකට subscribe වුණු, videos වලට like කරන, comment කරන, share කරන මේ හැමෝටමත් බොහොම ස්තුතියි කියලා කියනවා.